කටුනායක ප්‍රදේශයේ කටාන ප්‍රදේශයේ අක්කර 100ක කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට ඒ වගේම මෙම කර්මාන්ත පුරයේ සිට තිබෙන නිෂ්පාදන ඒ ආශ්‍රිතව අලෙවි කිරීමටත් විශේෂයෙන්ම විදේශීය ගණුම් කරුවන්ට ගුවන් තුඩුපළ යාබදුව තිබෙන නිසා ඒ ස්ථානයට ඇවිල්ලා ඒ වගේ මිලදී ගැනීමටත් ඒ වගේම කර්මාන්ත ශාලා පරීක්ෂා කරලා බලලා අලුත් ඇනවුම් ලබා දීමටත් හැකිවන පරිදි අක්කර 100ක භූමි ප්‍රදේශයක නව කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට අපි දැන් සියලු අනුමැතිින් අරගෙන තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කළුතර අගලවත් ආසනය තුලත් එවැනිම කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න. ඒ මගින් ඒ විතරක් නෙවෙයි අපි දැන් කර්මාන්ත අමාත්‍යංශය ලේකම්තුමා සියලුම ප්‍රාදේශීය ලේකම්ලට මුළු රටේම ඉන්න ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙනවා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුල තිබෙන කර්මාන්ත සඳහා සුදුසු රජයේ ඉඩම් පිළිබඳ විස්තර අපට ලබා දෙන්න කියලා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ඒ ප්‍රදේශවල ඉන්න ව්‍යවසායකයන් එම ප්‍රදේශවලම කර්මාන්ත කරුවන් හැටියට ගොඩනැන්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සහයෝගයන් ලබා දෙන්න. පසුගිය දිනවල අපි මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ සාකච්ඡාවක් සිදු කළා. මහා බැංකුවේ නියෝජිතයිනුත් සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල නියෝජිතයිනුත් එකට ඒකාබද්ධ කරලා මමත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය කරුණාම රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමත් මූලික වෙලා ඒ අයගෙන් අපි ඉල්ලීම කළේ මේ ග්‍රාමීය ප්‍රදේශවල කර්මාන්ත සඳහා ආයෝජනය කරන දේශීය ව්‍යවසායකයන්ට විශේෂ සහන සහිත ණය පැකේජයක් හඳුන්වලා දෙන්න කියලා. දැන් ඒක ඊළඟ සාකච්ඡා අපි සිදු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සහන සහිත ණය පැකේජය ඒ වගේම බදු සහනත් උන්ට ලැබෙන ආකාරයට අපි සකස් කරලා දෙන්න. ඒ මගින් අපේ රටේ දැන් අපි දන්නවා අද බැංකුවල පොලි අනුපාතය ඉතා පහළ අංගයකට ඇවිල්ලා තිබෙනවා. 104ට 5ට ණය දෙනවා. මේ කොළඹ පළාතේ ජීවත් වෙන උදවිය නම් ඒ ණය අරගෙන දැන් ඩිපාර්ට්මන්ට් ගොඩනැගිලිවල ගිවල් අරගන්නවා. එක්කෝ අරගෙන ඒවා කුලියට දීලා කීයක් හරි හොයනවා. ඒ තට්ටු නිවාසවල ගිවල් අරගැනීමට පමණක් නෙවෙයි. මේ රජය මුදල් ලැබතුමා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා තනි ඉලක්කමක අගයට තමුනාන්සල දන්නවා පහුගිය ආණ්ඩුව කාලේ මේක තනි ඉලක්කමක අගයක තිබ්බේ නැහැ. මහා බැංකු වංචාවේ පොලි අනුපාතයේ කෘතිමව ඉහළ දාපු නිසා මේ පොලි අනුපාතයේ ගියස් ඉලක්කම් දෙකේ අගයකට 116ට 17ට 20ට වගේ ගියා. ඒ නිසා බැංකු සමග ගනුදෙනු කරපු බොහෝ ව්‍යවසායකයන් ඉතා අමාරු වැටුණා. ඔවුන්ට ඒ පොලි චක්‍රය ගෙවන්න පුළුවන් තත්ත්වයක හිටියේ නැහැ. ඒ නිසා තමයි අපේ රජයේ බලයට පැමිණි වහාම බැංකු පොලි අනුපාතය තනි ඉලක්කමක අගයට ගේන කටයුතු කළේ. අද නිවාස ණය ලබා දෙනවා 104ක පමණ පොලි අනුපාතයකට. ඒ වගේම සමහර ලීසින් සමාගම් වලත් පොලි අනුපාතය තනි ඉලක්කමක අගයට ඇවිල්ලා තිබෙනවා. මේ නිසා අද දේශීය කර්මාන්තකරුවට ව්‍යවසායකයන් තමගේ ශක්තියත් ඒ වගේම බැංකුවල මුල්‍ය අනුග්‍රහකත්වයක් ලබාගෙන මේ රටේ කර්මාන්තමය ප්‍රබෝධයක් වෙනුවෙන් ආයෝජනය කරන්න පරිසරය උදා වෙලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ස්වදේශික ඒ ආර්ථිකමය ශක්තිය තිබෙන ව්‍යවසායකයන් තමගේ මුදල් දැන් වෙනද වගේ බැංකුවේ තැන්පත් කරලා වැඩි පොලියක් අරගෙන ඔහේ කකා බිබී ඉන්න පුළුවන් වාතාවරණයක් නැහැ. දැන් අපි පොළඹවන්නේ බැංකුවේ සල්ලි දාලා ඉතිරි කරලා ඒකේ පොලියෙන් ජීවත් වෙන්න නෙවෙයි. දැන් රජයේ පොළඹවන්නේ බැංකුවෙන් සහන පොලියට ණය අරන් ඒවා ආයෝජනය කරලා මේ රටේ දරුදරියන්ට රැකියා උත්පාදනය වෙන විදිහේ කර්මාන්තමය ප්‍රවර්ධනයකට දායක වීම සඳහායි අද රටවැසියව පොළඹවන්නේ.